මහජනයාට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ දේශපාලන පක්ෂ තීරුම් ගත යුතුව තිබෙනවා. පාර්ලිමේන්තු වෙන 224 තීරුම් ගත යුතුව තියෙනවා. අපිට තියෙන එක ආසනයයි. ඒ ආසනේ තීරුම් අරගෙන ඉන්නේ. ඉතුරු 224 ප්‍රශ්නේ තීරුම් ගත යුතුව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නෙමෙයි මහජනයා මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. 20 වෙනි සංශෝධනයක් නෙමෙයි 19ක් නෙමෙයි 21ක් නෙමෙයි. මහජනයාට ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ක්‍රියා කළ යුතු අවස්ථාවක එක එක්කෙනාගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම මම හිතනවා බරපතල අසාධාරණයක් බරපතල ඛේදවාචකයක්. මොකද ප්‍රධාන අරමුණ ආර්ථික ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්නෙට සමහරු කල්පනා කරනවා තම තමන්ගේ බලපරාක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කරන්න. ඒක මම හිතනවා බරපතල අපරාධයක්. 20 ගණාවක් 19 තිබුණත් 21 ගණාවක් මහජනයාට පෙට්‍රල් ඩීසල් බූම් තෙල් ගෑස් එන්න තියෙනවා. ගෑස් කොහොමද ගන්න බෑ. රුපියල් 2000 ගණන් එකපාරට වැඩි වෙලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා බාර අරගෙන 2650 ගෑස් ටැංකිය අවුරුදු 4.5ක් 1650ට දුන්නා. එතකොට ගොඩක් අය අහනවනේ රනිල් වික්‍රමසිංහ නායකතුමා මොනවද කරේ කියලා. කරේ ඕක තමයි. අවුරුදු 4.5ක් ගෑස් ටැංකිය 1450ට ලබා දීම. පෙට්‍රල් ඩීසල් බූම් තෙල් එකම ගානට ලබා දීම. කිරිපිටි පරිප්පු හාල්මැස්සෝ සීරම එකම ගානට ලබා දීම. ඒව තමයි කරේ. ඒව මහජනයට තේරුන්නේ නැහැ. දැන් අකිල අමතුමා කිව්වාගේ බරපතල තැනකට තල්ලු කළා තිබෙනවා. සම්පූර්ණයෙන්ම කාටවත් ජීවත් වෙන්න බැරි තැනකට තල්ලු කළා දෙනවා. ජීවත් වෙන්න බැරි එකට විසඳුම 19වත් 20වත් 21වත් නෙමෙයි. ඒක ආර්ථික විසඳුමක් අවශ්‍යයි. ඒ කළ හැකි නායකත්වයක් පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒ හිටපු අග්‍රාමාත්‍යතුමා එතුමා ඉතා පැහැදිලිව කියපු හැම තීරණයක්ම ආණ්ඩුව පිළි අරගෙන තිබෙනවා. ඒ කියන්නේ එතුමා හරි කියලා. එහෙනම් ඒ හරි එතුමත් එක්ක තීරණයක් අරගෙන මා ජනතාව බේරගත යුතුව තිබෙනවා. මම සමස්ත තේ කර්මාන්තේම කඩාගෙන වැටලා තිබෙනවා. කුඩා තේවතු හිමියෝ ගාල්ල මාතර විශේෂයෙන් වැඩිපුර ඉන්නේ කුඩා තේවතු හිමියෝ. සම්පූර්ණ තේ කර්මාන්තය බරපතල ඛේදවාචකයකට මුහුණ දීලා තිබෙනවා. සියලුම තේ කර්මාන්ත ශාලා හිමියනුත් බරපතල ඛේදවාචකයකට මුහුණ දීලා තිබෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඉන්නකොට කුඩා තේවතු හිමියන්ට නැවත වසර 5ක් යනතුරු දීමනාවක් දීලා නැවත තේ සකස් කිරීම සඳහා ලෝක බැංකුවේ ව්‍යාපෘතියක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා අනුමත කරගෙන තිබුණා. එය තියෙන අතරේ තමයි 2019 මේ තත්වයට පත් වුණේ. ඉතින් ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන් ගාල්ල මාතර කළුතර රත්නපුර ප්‍රදේශවල කුඩා තේවතු හිමියෝ සංඛ්‍යාව ඉතා වැඩි. ඉතාම නරක තැනකට තේ කර්මාන්තය විතරක් නෙමෙයි සෑම කර්මාන්තයක්ම තල්ලු වෙලා තිබෙනවා. පොහොරවල තීන්දුව ගනිද්දී අපේ පක්ෂේ නායක හිටපු අගමැතිතුමා දිගින් දිගටම කිව්වා මේ වැරද්ද කරන්න එපා කියලා. අපි සියලු දෙනාම කිව්වා මේ වැරද්ද කරන්න එපා කියලා. පොහොර ගැන තීන්දුව ගන්න බෑ ආණ්ඩුවලට. පොහොර ගැන තීන්දුව ගන්න ලෝක ආහාර සංවිධානයේ. ලෝක ආහාර සංවිධානයේ නියමයන්ට විරුද්ධව මේ ආණ්ඩුව වැඩ කළා. ඒ නිසා තමයි මහජන දරිද්‍රතාවයක් ඇති වෙලා තිබෙන්නේ. ඒක බරපතල හානියක්. තේ කර්මාන්තයත් ඔබතුමා ඇහුවාගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබෙන්නේ. ඒවා ගොඩනගන්න අපි කටයුතු කළ යුතුයි කියලායි මතක් කරන්න තිබෙන්නේ. රටට ඩොලර් ගේන ප්‍රධාන ආනයන මාර්ග හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ 77න් පස්සේ ආර්ථික ප්‍රතිපත්ති අනුව. අද විදේශ රැකියා ප්‍රමාණය ලක්ෂ සංඛ්‍යාත ලෝකෙට යැව්වේ එක්සත් ජාතික පක්ෂය. 77 ඉස්සෙල්ලා තෝරගත්ත පවුල් කීපයක සමාජිකව විතරයි විදේශගත වුණේ. 77න් පස්සේ ගමේ තරුණ තරුණියන්ට ලෝකෙට යන්න පාර කපලා දුන්නා. කොරියාවට වෙන්න පුළුවන්, ජපානයට වෙන්න පුළුවන්, යුරෝපයට වෙන්න පුළුවන්, ඇමරිකාවට වෙන්න පුළුවන්. ලෝකෙට ගමන් කරන්න අවස්ථාව දීපු පක්ෂ නම එක්සත් ජාතික පක්ෂය. ඒ අය තමයි ලෝකෙ ලක්ෂ ගාණක් අදව ඉන්නේ. ඒ 77න් පස්සේ ලෝකෙට ගිය තරුණයෝ. ලෝකෙ රටවල් දිනුවල තියෙනෙත් එහෙමයි. එහෙම තරුණයෝ ගියාම ඒගොල්ල තාක්ෂණය මේ රට අරගෙන එනවා. ඒ තරුණයෝම තමයි අනවබෝධයෙන් හිතුවේ මේ අපි වගේ පාලනයක් අයින් කරන්න ඕන කියලා. ඒ අයට විදේශගත වීමේ අයිතිය ලබා දුන්නේ විදේශ විනිමය වැඩිම මේ රට ගලාගෙන ආවේ. තේපොල් රබර් පල්ලෙහාට දාලා එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා කර්මාන්ත ඇමති හැටියට ඉන්නකොට වහාම කර්මාන්ත ශාලා ආරම්භ වුණා. ওই බියගම නිදහස් වෙළඳ කලාප කොග්ගල ඒව ආරම්භ කළ තමයි විදේශ විනිමය ආරම්භ වුණේ. ඉතින් කෙසේ හෝ විදේශ විනිමය ඒ ලබා දීපු ක්‍රමය විනාශ කළා තිබෙනවා. ඒ නැවත ස්ථාපිත කළ යුතුව තිබෙනවා.